සාමාන්‍යයෙන් කරාබු පැලයක් හිටවලා අවුරුදු 5කින් 8කින් විතර අස්වැන්න නෙලන්න පුළුවන්. මල් පිටිලා කොළ පාටින් රෝස පාටට හැලෙන අවස්ථාවේ ළඟින්ම ඇති කොළ දෙකක් එකම තමයි කරාබු නෙලන්න ඕනේ. කරාබු මල් පිපුණොත් ඒවායේ ගුණාත්මක බාල වෙනවා වගේම කරාබු වලට හොඳ මිලක් ලබා ගන්නත් බැරි වෙනවා. කරාබු අස්වැන්න නෙලනකොට අතුලට හානියක් නොවන විදිහට නෙලීමත් හරිම වැදගත්. එහෙම හානි වුණොත් අනාගතයේදී ඔයාලා ලබා ගන්න හිතන අස්වැන්න ලබා ගන්නත් බැරි වේවි. කරාබු නෙළූ පසු මල් පිපුණු ඒවා ඉවත් කිරීම සහ නටු සහ අපද්‍රව්‍ය ඉවත් වෙනසේ සල්ලඩ වලින් හැලීම සිදු කරන්න ඕනේ. විශේෂ ශ්‍රේණියේ කරාබු වලට වෙළඳ පොලේ ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. කරාබු නෙළුවට පස්සේ තැලීම් සීරීම් වලට ලක් වුණොත් වේලන කොට කළු වෙන්න පුළුවන්. සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වයේ විනාඩි 1ක් මේ විදිහට කිල්වලා තබලා මදා වූ වේලෙවොත් කළු වෙන්නේ නැතිව වේල ගන්න පුළුවන්. සාමාන්‍ය කැබිනට් ආකාරයේ කෘත්‍රිම වේලනයක වේලනවා නම් සෙල්සියස් අංශක 45 සිට 50 දක්වා උෂ්ණත්වයක පැය 25කින් වගේ වේල ගන්න පුළුවන්. මේට වඩා වැඩි උෂ්ණත්වයක වේලුවොත් කරාබු වල ගුණාත්මයට හානි වෙන පුළුවන්. මේ විදිහට වේලුවොත් රතු දුඹුරු පාටින් යුක්ත අපද්‍රව්‍ය වලින් තොර ඉහළ ශ්‍රේණියේ සාමාන්‍යයෙන් අපි ෆැන්සි කරාබු කියලා කියන කරාබු සකස් කරගන්න පුළුවන්. හොඳට වේලුණු කරාබු ඇඟිලි තුඩුලින් නමපුවාම පැඩිලා යන්න ඕනේ. මේ විදිහට හොඳට වේලපු කරාබු වල තෙතමන ප්‍රතිශතය 10% සිට 12% දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕනේ.